කොරෝනා වෛරස ඇත්තටම වැළඳුනේ නාගයෙකුගේ මස් කෑම නිසාද නැත්නම් හිතාමතා රසායනාගාරයක නිපද වූ ජීව ආයුධයක්ද චීනය ලෝකයාට සත්‍ය වසන් කළාද මිත්‍යා ලේඛ අද අපේ හෙළිදරව්ව කොරෝනා එහෙම නැතිනම් එන්කෝ 2019 වෛරසේ අපි නොදන්නා කතාව ගැනයි හොන්කොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලිං මහතා තක්සේරු කර ඇත්තේ දැනටමත් චීනයේ වුහාන් නගරයේ කොරෝනා වැළඳීම හේතුවෙන් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 50,000ක් පමණ වන අතර ඇතන් 50,000ක් පිරී ඇති බවයි දින 14ක් දක්වා වෛරසය ශරීරය තුළ පවතින අතර මෙහි භයානකම දෙය වන්නේ රෝග ලක්ෂණ මතුවීමට පෙර එය තවත් මිනිසුන්ට බෝ වෙන නිසාය. කොරෝනා ආසාදනයේ වී ඇති අය කාර්යාලයට යාම, බස්වල, කෝච්චිවල ගමන් කිරීම, චිත්‍රපටි නැරඹීමට යාම සිදු කරයි. මේ කෙතරම් භයානක තත්ත්වයක්ද කියා ඔබට වැටහෙවි. ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වල ඇතුල්වන පිටවන මිනිසුන් කොරෝනා ආසාදිතයන්ද කියා දැනගැනීමට දැනටමත් විධිමත් ක්‍රමයක් නොමැති අතර උෂ්ණත්වය මනින මැෂිමකින් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම කරන අතර එයින් මාරාන්තික කොරෝනා වෛරසය ආසාදිතයෙකු අල්ලා ගැනීමට යාම විහිළුවකි. රෝග ලක්ෂණ වගේම ශරීර උෂ්ණත්වයේ වැඩිවීම සිදුවන්නේ දින 14කට පසුව නිසා උණ රෝගයේ සෑදී නැති නිසා නිදහස් කරන මගින් කී දෙනෙකුට වෛරසය වැළඳී තිබෙන්නට ඇද්ද? දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය දේශපාලන උබතෝටිකයක් ලෙස මිස සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රශ්නයක් නොවන බවයි. මෙම වෛරසය ලෝකයේ ප්‍රබල රටවල්වල ඇති දියුණු රසායනාගාරවල මේට අවුරුදු ගණනාවක පෙර සිට නිර්මාණය වී ඇති බව එළියට එන්නේ මේ සිද්ධියත් සමගයි. එය තුරින් ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, රුසියාව, චීනය, යුක්‍රේනය රටවල් ප්‍රධාන වනවා. ඔවුන් අඩු වැඩි වශයෙන් මේ කාර්ය හොර රහසේ කරගෙන ගොස් ඇති බව හෙළි වී තිබෙනවා. 2019 ජූලි 14 වන දින චීන ජාතික ආචාර්ය ෂෙන්ගෝ කියු සහ ඇගේ ස්වාමි පුරුෂයා වන කේඩින් චෙන් සහ චීනයෙන් තවත් සිසුන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී කැනඩාවේ එකම 4 වන මට්ටමේ විද්‍යාගාරයෙන් ඉවත් කළ බව BBC ප්‍රවෘත්ති වාර්තා කර තිබුණා. 4 වන මට්ටමේ වෛරස් විද්‍යාගාරයක් යනු වඩාත්ම දරුණු හා මාරාන්තික මානව හා සත්ව රෝග සමග කටයුතු කිරීම සඳහා වූ විද්‍යාගාරයකි. මේවා උතුරු ඇමරිකාවේ 18ක් පමණ වන අතර ඉන් ඉබෝලා වැනි ඉහළ මට්ටමේ බහලුම් අවශ්‍ය වන රෝගකාරක බීජ හැසිරවිය හැකිය. චීනය විසින් සැබවින්ම මෙම වෛරසය කැනේඩියානු පර්යේෂණ ස්ථානයෙන් සොරකම් කර වුහාන්වල ස්ථාපිත කර තිබූ විද්‍යාගාරයක සිට හිතා මතාම ආයුධ සන්නද්ධ කර ඇත්නම් එයින් සිදුවන ව්‍යසනය සිතාගත නොහැක. මුහුණ බේරා ගැනීම සඳහා ඔවුන් බොරු කියනු ඇත. මූලික වශයෙන් චීන රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශ්වාසදායක නොවන අතර මෙම රෝගයට හේතුව එය බව උපකල්පනය කිරීම අසාධාරණ නොවේ. කුඩා මිනිසුන් වන අහිංසක ඔබ සහ අප ආසාදිනී වීමේ අවධානයට ලක්ව සිටින්නෙමු. වුහාන් ජනතාව සැබවින්ම අසරණය. මෙය අත්තර දීමකින් මුතුවා හැරි ඇද්ද? නැත්නම් දේශපාලන වාසිතකා හිතා මතාම ජෛව ආයුධ මුදහැරීමක්ද? අපට තාමත් ඔප්පු කර ගැනීමට අපහසු වූ නමුත් මේ සිද්ධීන් සැක සහිත බවත් ඔබටත් වැටහෙනු ඇත. බිල් සහ මෙලින්ඩා ගේම්ස් පදනම මාස 3කට පෙර ක්‍රියාත්මක වූ කොරෝනා වෛරසය මගින් මිලියන 65ක් පමණ මිය යන බව පුරෝකථනය කර ඇති අතර එක්සත් රාජධානියද කොරෝනා වෛරසය නිර්මාණය කිරීමට හා උත්පාදනය කිරීමට පෙරමුණගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තියෙනවා. එක්සත් රාජධානියේ සර්කෝ පේටන් කාර්යාලය විසින් 2018 නොවැම්බර් 20 වන දින එය අනුමත කරන ලද අතර පේටන්ට් බලපත්‍රයේ පැවරුම්කරු පියර් බ්‍රයිට් ආයතන විය. එම නිසා මේ 2017 වර්ෂයේ සිට පෙන්ටගනේ විසින් චීනය වෙත මුදාහරණ ලද ජෛව ආයුධයක්ද විය හැකි. පෙන්ටගනේ ලෝපුරා ජීව විද්‍යාගාර ක්‍රියාත්මක කරන බව ලොවම දන්නා කරුණක්ය. ගෝලීය පොලිස් බලකායක් ලෙස ත්‍රස්තවාදීන් ගලවා ගන්නෙකු ලෙස උදව් කිරීමට ඉක්මන් වන එක්සත් ජනපදය අල්කයිඩා හෝ ISIS වැනි සමස්ත ත්‍රස්තවාදී සටන්කාමීන් දේශ සීමා හරහා නිර්මාණය කළ අංක එකේ සමූහ ඝාතකයා ලෙස තහවුරු වී ඇත. එක්සත් ජනපදය විසින් ජෝර්ජියාවේ ජීව විද්‍යාත්මක ආයුධ වැඩසටහනක් පවත්වාගෙන යන බව 2018 වර්ෂයේදී අනාවරණය විය. එය බාහිර ලෝකයෙන් ආරක්ෂා වී ඇති අතර ජාත්‍යන්තර සංවිධානවල පාලනයට යටත් නොවේ.
තවත් රසායනාගාර දුසිමක් යුක්‍රේනයේද ඇත. එහිදී මාරාන්තික වෛරස් වැනි ජීව විද්‍යාත්මක ආයුධ මිනිසුන් මත රසායනාගාර මීයන් මෙන් සලකමින් පරීක්ෂා කරනු ලැබේ. බවුලන්ගෙන් බෝවන බව හඳුනාගත් SARS වෛරසය මෙන්ම ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය කරන කොරෝනා වෛරසය කැස්ස උණ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි. ප්‍රතිකාර සඳහා පෙනහළු වලින් දීර බැහැර කළ හැකි අතර වාතය පිරිසුදු කළ හැකිය. ආවරණ හරහා ඔක්සිජන් මුදා හැරිය හැකිය. කෙසේ වෙතත් මේවා රෝග ලක්ෂණ සමනය කිරීමේ ක්‍රම පමණි. ඔබට වෛරසය වැළඳී ඇත්නම් වෛද්‍යවරයා බොහෝ විට ඔබට විවේක ගැනීමට පවසන අතර ජීවිතයත් මරණයත් අතර සටනට ඉතා සැහැල්ලුවෙන් තල්ලු කරයි. ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දිගින් දිගටම අඩුවේගනයයි. එයට සැබෑ ආරක්ෂාව පිටින් ලබා දෙන එන්න දක්වන අතර එහි වර්ධනයට බොහෝ කාලයක් ගතවන අතර එය සෑම විටම ඵලදායි නොවේ. වෛරසය යම් යම් වෙනස් වීම වලට භාජනය වීමට ද හැක. එවිට එම ඖෂධයට වෛරසය සමග සටන් කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. ඩෙංගු මාරාන්තික රෝගයක් නම් කොරෝනා ගැන කවර කතාද? අවසානයේ අපට කියන්නට තිබෙන්නේ ඔබ අප සියලු දෙනාගේ ජීවිත දැඩි අවධානමක තිබෙන බවත්, ලෝකයේ ප්‍රබල රටවල් අතර යුද ගැටුම් වලට ශ්‍රී ලංකාවේ ජීවත් වන අපත් ඉක්탄 බවට පත්වීමට ඉඩ ඇති බවත්ය. වෛරය වෙනුවට මෛත්‍රී කරන ලෝකයක් යහපත් සමාජයක් බිහි වේවායි මිත්‍යාලික අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.